ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම ධර්මදේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මහිනිපාණන් වහන්සේ විසින්. ආනාපානසති භාවනාව සම්බන්ධ මෙම කමඨහන් ධර්මදේශනාව 1984 වර්ෂයේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලදී. නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාමං ශාන්ත භාවනාව. ශාන්ත භාවනාව කියන්නේ සංසුන් බව. හිතේ ආයේ සංසුන් බව වෙනදෙන ස්වභාවය මේ භාවනාව තිබෙන. සිතට කයට දුක දුන්න සනසීල ලබා දෙන ගතිය මෙහි තියෙනවා. අලමින් සිතට සැනසීම ලබා දෙනවා. ඊළඟට කයට සැනසීම ලබා දෙනවා. මේ සැනසීම ලබා ගැනීම පුදුම අන්දමින් ස්වභාවයෙන් සිදු වෙනවා. මෙතන තමා වාසය කරන ප්‍රදේශයේ බලකාන ඍතුව උණුසුම් අවස්ථාවකදී මේ භාවනාව ක්‍රියාවත් වෙන විට ඒ ඍතුව සිහිල් භාවයට පමුණුවා ගැනීමට මේ භාවනාවෙන් ශක්තිය තියෙනවා. ඇතැම් විටක සීතල ඍතුව බලපානව අවස්ථාවේදී උණුසුම් ගුණය කයපත් සිතටත් ලබා දෙන ගතියක් තියෙනවා. මොළය ප්‍රධාන කරගෙන පවතිනා වූ මුළු විස්නායු මණ්ඩලයම මේ භාවනාව කිරීමේදී හොඳටම නිමිල යන නිමිලටපත් වෙනවා. මේ විදිහට සලකනකොට මේ භාවනාව මතකෙදී තාසෙත්ම සලකන්නව අවස්ථාවේදී වර්තමාන ජීවිතයට විශාල උපකාරයක් සලසනවා. මේ බව මේ භාවනාවේ යෙදෙනා වූ පින්නතුන්ට ප්‍රත්‍යක්ෂව දැනගැනීමට පුළුවන් වෙනවා. මේ නිසා මේ ආනිසංස පක්ෂයේ හොඳින් සලකා ගන්න පුළුවන්. නිවිදු භාවනාවක් නොකිරීමෙන් ලැබෙනා වූ ආදීනව නැත්නම් සතුටට ලැබෙන දුර්වලකම් සම්බන්ධව සලකනකොට බොහෝ විට මනුෂ්‍යයන් මේ විවිධ ක්‍රියා රාශියකට පඩලවිලා ජීවිතය ගත කරන්නේ. මේ ක්‍රියාරාගයට පඩල වීමේදී බලවත් වැඩ කරන්නේ සිතක්. සිත මේ අතට පෙරේදි පෙරේදි අදන් විටක උණුසුම් අදහස් වලට යට වෙලා උණුසුම් අදහස් බලපාන අවස්ථාවල් ලැබෙනවා. නිබඳු අවස්ථාවලදී ඉතාම ප්‍රයෝජනවත් වෙනවා මේ භාවනාව ක්‍රියා කිරීමේදී ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තවත්
සලකන්න පුළුවන් අරමුණක් දෙන්නවා. දවස මුළුල්ලේම මේ පිළිගේ වැඩවලට සිතත් කයත් දෙකම යොදලා දුර්වලයා සිටිනා වූ අවස්ථාවකදී මේ භාවනාවෙන් බොහෝ ප්‍රතිඵල සලසා ගන්නට පුළුවන්. තවත් අපිටින් කල්පනා කරලා මරණකට විවිධ ප්‍රශ්න තියෙනවා. සමාජයෙන් මතුවෙන ප්‍රශ්න පුද්ගලයන්ට පුද්ගලික ප්‍රශ්න මතුවෙන අවස්ථාවකදී ඒ ප්‍රශ්න වලට සෑහෙන පිළිතුරු සලසා ගන්නට පුළුවන් වෙනවා. මේ භාවනාවේ සිත ටික වේලාවක් යොදා ඒ ප්‍රශ්න සම්බන්ධව සැලකීමේදී එනම් සබඳ අවස්ථාවකදී හොඳ සෑහෙන පිළිතුරු හොද ලබා ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ නිසා මේ භාවනාවේ තියෙන අගය වර්තමාන ජීවිතයටම උපකාර වෙන බව කියන්නට පුළුවන් වෙනවා. බොහෝ විට භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ ආධ්‍යාත්මික තත්ත්වය සාන්තදාන්තව පවත්වා ගැනීමට, එනම් චිත්ත සංපත් කර ගැනීමට මේ හොඳටම සරසා ගන්නට පුළුවන් මේ භාවනාව. මේ නිසා මේ භාවනාව ඉතාම ආදරෙන් ගෞරවයෙන් පරිශීලනය කිරීමට අදිෂ්ඨාන කරගන්න ඕනේ. මේ භාවනාව අපංගමදී ශාන්ත පරිසරයක් ලබා ගත යුතුයි. ශාන්ත කියන්නේ කලබල නැති පරිසරයක් විදමාගෙන වාගේ නානා ප්‍රකාරව අරබර සම්බවෙන් ඇත්තු බව සලකී යුතුයි. බුදුරජාණන් වහන්සේ මේ භාවනාවෙන් ඉතාම උසස් ප්‍රයෝජන ගත්තා උත්තමයාණන් වහන්සේ. උන්වහන්සේගේ ඒ උසස් තත්ත්වය සලසා ගත්තේ මේ ශාන්ත භාවනානාපාන භාවනාන් බව අපි කවුරුත් සලකා බලමු. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය මුල් කරගෙන තිබෙනා වූ සියලුම ගුණ ලබා ගැනීමට උපකාර වූ මේ ශාන්ත ආනාපාන භාවනාව. උන්වහන්සේ මේ භාවනාව මතක් කරන හැම අවස්ථාවකදීම, ඒ කියන්නේ දේශනාවකදීම පරිසරය ගැන සමසද්දී මේ කළ යුතු පරිසරය ගැන අමතකුවේ නැහැ. අරණ්‍ය ගතුවා, කුක්ක මූල ගතුවා, සුඤ්ඤාගාර ගතුවා කියන පරිසරයේ උන්වහන්සේ දෙන්නා කොටස් තුනකට ආරණ්‍ය සුඤ්ඤාගාර විවේක සේනාසනෙ එවාගේ විවේකයේ තියෙන සුක්මල කස්මල මෙන්න මේ තැන් උන්වහන්සේ නියම කළා. මේ තැන් වලට දිගුලා මේක නියම භාවනාව කිරීම හොඳ බව. මෙන්න මේ විදිහට ශාන්ත පරිසරයක් තියාගන්න ඕන භාවනාවේ. දෙබලකදී භාවනා කරනවා නම් දෙබල තැන්පත් ප්‍රදේශයක් වෙදට යොදා ගන්න ඕන. එතකොට විහාරයේ ස්ථානයකට ගිහිල්ලා භාවනා කරනවා නම් මේ ස්ථානයේ ස්වභාවයෙන් ශාන්ත පරිසරයක් යොදු බව හමුදුවෙන් කිය යුතුයි. මෙන්න මේ නිසා
ආයතනයේ සම්බන්ධ සලකා බැලිය යුතු වාතාවරණ දුවි වෙනින් පීඩා වෙන තැන් එතකොට විසම වාදය කියන තැන් මේ භාවනා කිරීමට සුදුසු නැහැ. ඒක දුමි නිතර නොගැලපෙන නොවැලික්සෙන එතකොට හොඳ සිලි මරුදු සුනඟ පවතින තැනක මේ භාවනාව කිරීම සුදුසුයි. ඊළඟට මේ භාවනා කිරීමේ තැන කොහොමයි? ඊළඟට භාවනා කරන අවස්ථාව ගැන බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළා. නිසීදිත අල්ලංකම් ආභුජිත්වා උදුන් කායම් පන්හාය පරිමුඛම් සති උපත්ථිත්වා යන දේශනාවෙන් ඒ පහදලි කරනවා. පරියංකය කියන්නේ දබ්බ පරියංකය කකුල් නවාගෙන මන්දමට සිටීම. ඒක මේ ක්‍රමයට කරුණාදන්නේ කාර එනිසා ඒ පරියංකය යනම තියෙන කියන්නේ ඒක තමයි. පරියංකය කියන්නේ කුළු වෙන දෝන. මේ ළඟට උදුකය ශරීරයේ උදු කොටස කෙලින් තබා ගන්න. උදු කොටස පිටි කොණ්ඩේ කොණ්ඩු යට නාරදී ඉරිදුව කෙලින් පිටින තාරක ඉන්න පුරුදු වෙන්න ඕන. බෙල්ල පාව හදපටි වා ගන්න නරක. බෙල්ල කෙලින් තියා ගන්න ඕන. අදකර අදද සත්තක් බලන්න නැතුව එරිදුව ඉන්දිරිවිතටම මෙහෙනදා ඉඳගෙන ඉන්දිරිවට සූදානම් වෙන්දු. ඉන්දඟට ඒ පරිහන්ක ඉඳගෙන ඉන්න අවස්ථාවේදී එහාට මෙහාට වෙනෙන්න නර සෙල වෙන්න නරතන් ඒවා බොන්න කපුල් අතපාන් සොලවන්න නරක. ඒ විදිහේ සොලවන්න නැතුව වැඩි කාලක් ඉන්න පුරුදු හත්පුරුද්ද දිනු කර ගන්න ඕන. වැඩි කාලක් ඒ විදිහට නොතේරුයි පරිවංකේ ඉඳගෙන ඉන්න පුරුද්ද ඇති කර ගන්න ඕන. මේක නැති අතන් මේක ප්‍රශ්නයක් අනරගෙන ඉන්න පුළුවන්. බද්ද පරිවංකේ ඉන්න අභාරම දුෂ්කරම එබඳු උදවිය ආනාපාන භාවනාව කරන්නේ කෙසේ දයන් බද්ධ පරියන්කේ ඉන්න නැහැකි දුර්වල කුජලයන්ට යම්කිසි ආසනයේ කුඩුවක් වගේ ආසනයේ ඉඳගෙන ඒ ඉහළ පාය උඩින්ම ශරීරය ඉරදී උඩින් සබාගෙන දෙන්න දෙමින් සබාගෙන අර විදිහටම ඉන්න කුරුදු කරගතම බොහෝ දුරට මේ භාවනාව සඵල කරගන්නට පුළුවන් වෙනවා ඇති. ඒ නිසා ඒ සම්බන්ධ ප්‍රශ්නයක් නැගන්න ඕන නැහැ. ඊළඟට මේ විදිහට ඉඳගත්ත දැනත්තා ඊළඟට කළ යුත්තේ කුමක්ද? පිටස්තර සිටිනුයි වෙන පරිස්සම් කරගන්න ඕන සිට විදස්තර අදහස් වලින් පුරුදු කරපු දැනීම ඇලීම ගැටීම් ආදී දේවල් තියෙනවා. ඒවන් හිත අයින් කරගන්න ඕන සාවකාලික වශයෙන්. ඒ අවස්ථාවට ගමන හිත අයින් කරගන්න ඕන. ඒ අයින් කරගත්තාම හිත නිදහස් නිදහස් නිස්සංගිත කියලා ඒකට විවහාර කරනවා. නිස්සංගිත තමයි භාවනාව කරන්නේ අන්ත සත්‍ය ලැබෙන. ඒ දේවල් වලට අදි බැඳි ගැටි මුලාමි ආදී තියෙන විට සිත දුර්වලයි. ඒ ශක්තිමත් නැහැ. ඒ වගේම අපරිසිදු දුර්වල
සිදුවලා නැති අපිරිසිදු සීත භාවනාවට උදන්න අමාරුයි. ඒ නිසා පිටස්තර අදහස් වලින් හිත විභාග කරගන්න පුරුදු වෙන ඒ දලාවට පමණයි. එතකොට බුදුහු දුරට දැන් පුද්ගලයා මේ කරුණ වලින් සම්පූර්ණ පවත් කරනවා කියනවා. එහෙම මොකන්ද සීල අධිෂ්ඨාන කරගන්න. සීල අධිෂ්ඨාන කරගත්තේ පංච සීලයෙන් මාදී ආදී වර්තමක සීලේ වත්තාංග සීලේ වහ සීලේ වෙන සීල අධිෂ්ඨාන කරගන්න ඕමනායි. ඒක අවශ්‍යයි. මේ අවශ්‍ය කියන්නේ මොකද? පිටහඳ තේරුම් අරගන්න ඕනේ මේ ගැන. සලපා බලන් දෝන සීදෙන් භාවනාවෙන් දෙන්න බලාපොරොත්තු සීත සම්පත් කරගෙන ඒ සම්පත් කරගෙන මේක උපකාර වෙනවා. කාය වචන දෙකේ සංවරයෙන් සම්පත් වීම. කාය සම්පත් නැත්නම් වචනේ සම්පත් නැත්නම් සීත සම්පත් කරගන්න ආමාරයි. ඒ නිසා මේ වේදාවේ කාය වචනය අයින් කරන වැරදි වලින් කාය සංවර කරගන්න ඕන. වචනේ සිල්වන වැරදි වලින් ඒ සංවර කරගන්න ඕන. එතකොට කලින් සිද්ධ වෙන්නේ නැහැ වැරදි. ඒ වයින් කාය පරිසිදු කාය ක්‍රියා පරිසිදු වචනේ වැරදි කියන්නේ ඒ නිසා වාචික ක්‍රියා පරිසිදු එතකොට ලොකු සංවරයක් තියෙනවා දෙක. කය අහ කන්න මාන දිව කය තියෙන මේවා සම්බන්ධවයි මේ අලකන්ද. ඉතින් මේ විදිහේ මේ සීලයක් අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ අවස්ථාවේ විදියට මම කරගෙන යනකොට සම්පූර්ණ වෙන ඒ වෙලාවට මම අධිෂ්ඨාන කරලා අපාලින නරකයි ජීවිතයේ අධිෂ්ඨාන කරගෙන ජීවිතයක පවත්වන්නත් උදව් කරගන්න. එතකොට ඒ සීලේ වල එතකොට ළඟට තරක් කරුණක් තියෙනවා සම්පූර්ණ කරගැනීමට භාවනාවට මුලින් මොකද්ද සිතිවි නරක සිතිවි අයින් කරගන්න. හැම සිතිවිලි අතුරු කරගන්න. අපි මේක ලොකු මිස්තරයකට තුඩු දෙන එකක් නිසා කෙටියෙන්නේ සඳහන් කරන්න සලකා බලන්න දීමකක් දුරට ඇහැට රූප හම වෙනවා, කනට ශබ්ද හම වෙනවා, නාහෙට දිවට කයට සිතට සිතට ගඳ රස ස්පර්ශ තවත් සිතිවිලි හම වෙනවා. මේවා හොඳේවත් තියෙනවා නරකේවත් තියෙනවා. මේ හමු වෙන අරමුණ කියලා කියන්නේ මේ අරමුණ හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. මේ වාගේ දෙකට මේ හොඳ කියන හිත අල්ලත හිත ගන්න අරමුණ හිත ගන්න අරමුණ නිසා ඇති වෙන්නේ දැනීම හිතේ දැඟි මරමුණක හිතේ දැඟි එතකොට ඒකෙන් ආශාවයි දවපාන සංහා නිසා බැදීම සංහාව නැති වෙන අන්දමට ඒ අරමුණ සම්බන්ධව ක්‍රියා කරන්න. ඒ දඟට නරක නරක පැත්ත අරමුණ වල නරක පැත්ත තියෙනවා. නරක රූප, නරක ශබ්ද, නරක ගන්ධ, නරක රස, නරක ස්පර්ශ, නරක ආදාස කියන මේවා සිතෙහි පහළ වෙන විට පහළ වෙනව අවස්ථාවේදී හිතේ ඇති වෙන්නේ අරමුණුත් එක්ක ගැටීමක්. මේ ගැටීමෙන් කෙලෙසනවා හිත. එතකොට ඒකටත් ඉඩ දෙන්න නරක. එතකොට මෙන්න මේ විදිහට ඉදිරිපත් වෙන අරමුණු සම්බන්ධව හොඳට සිහිය යොදාගෙන කල්පනාව මතු කරගෙන
වාසය කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට ප්‍රකාශ කරන වචනයක් තියෙනවා, ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් සංවර කරගෙන, ඉන්ද්‍රියන් සංවර වෙන්නේ සති බලෙන්, සිහිය යොදාගෙන. සිහිය යොදා ගන්න බැරි වෙනකොට ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනකොට ප්‍රමාදය, ප්‍රමාදය වැටෙන ප්‍රමාදය නරක පැත්තක්. භාවනාවට හොඳ නැති පැත්තක්. ඒ නිසා අප්‍රමාදය දිනු කර ගැනීමට මේ ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා කර ගැනීමට සතිය නිතරම ප්‍රයෝජනයට ගන්න ඕනේ. සතිය කියන්නේ සිහිය. ලැබෙන ලැබෙන හැම අරමුණකදීම හොඳට සිහියෙන් යුක්තව කාලය ගත කිරීමට බලාපොරොත්තු වෙන්න ඕන. මේ විදිහට භාවනාව ආරම්භ කරන්නට කලින් මෙන්න මේ දැන් මතක් කරපු අරමුණ ටික එකක් එකක් පාසා හොඳින් සලකා බලන්න ඕන. මේ කියවපු හැම කරුණක්ම ඉතාම ප්‍රයෝජනවත්. දේවල් බව සලකන් දුන්න නිසා කුංචි කාරණයක් කියලා සිතින් අහක් කරන්නේ නැතුව හොඳට සැලකිලිමත් මේ කරුණු ටික හොඳින් සලකා බලලා භාවනාව පටන් ගන්නට මුලින් එනම් මේ ආනාපාන භාවනාව කරන්නට මුලින් මේ කරුණු ටිකට හොඳට හිත දෙන්නිය දාන්න ඕනේ. මේ කරුණු ටික හොඳට සලකා බලන්න ඕනේ. සලකා බලලා මේ මානන්දමින් තේරුම් අරගෙන ඒවා ක්‍රියාවේ යොදවන්නට මහන්සි ගන්නවා. ආරම්භයේ භාවනාව පටන් ගන්නත් කලින් මෙන්න මේ කරුණු ටික මතක් කරේ අවශ්‍යම භාවනාව සාර්ථක කරගන්නට උපකාර වන්නා වූ දේ වශයෙන් සලකා ගන්න. අද කාරණයක් වශයෙන් විශේෂයෙන් මතක් කරන්නේ කිමෙන්නේ භාවනාව කරන්නා වූ අවස්ථාවේදී තමන්ට වැටහෙන දේවල් අනුව වැඩ කරන්න යන නරකයි. එතකොට අදුපාදු සිද්ධ වෙනවා. යම් කිසි උපදේශයක් ලැබුණා නම් ඒ උපදේශය ඉතාම ආදරෙන්, ගෞරවයෙන්, විශ්වාස සහිතව හිතට ගන්නවා. හිතට අරගෙන මේ ඒ කාන්තේම මේ උපදේශයේ යහපත් උපදේශයක් විය යුතුයි. ඒ නිසා මම මේ උපදේශයේ සම්පූර්ණයෙන්ම පිළිගන්නේ මේ පිළිගන්න මේ උපදේශ අනුකටයුතු කරලා මගේ භාවනාව මම සාර්ථක කරගන්න කියන තද අදිෂ්ඨානයක් තියාගන්න ඕන. මේකට කියන සද්ධාව කියලා, විශ්වාසය. විචිකිච්ඡාව නමක සැකේ පාවිච්චි සැකේ භාවනා මේ කියන උපදේ හරි ආවද නරකද කියලා ඔවිදියට විචිකිච්ඡාව සැකේ ප්‍රබලාවන් නරකම් විචිකිච්ඡාව නිසා එබිදියාව කියලා කියන්නේ ඒකින් හිත එකක පැත්තට හැරෙන නියම විදිහට හිත පවත්වා ගන්නට බැරි වෙන. එතකොට හිත දුරවල හිත පමණක් නෙමෙයි හිත පවත්නා තරම් දුරවල. එතකොට ඒ භාවනාව නියම අන්දමට ගෙනියාමට ශක්තිය නැති වෙනවා. දැන් මේක බොහෝ යෝගාවචරයන්ට අදුපාඩුවක් වශයෙන් සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණය. ඉඳගන්න භාවනාවට කියලා ඉඳගන්න ඒකද ලැබෙන උපදේශ පිළිබඳව ඉවහන්න පුළුවන් බලාපොරොත්තු වෙන ඒක ඉඳගෙන
එතකොට මෙයාට ශක්තියක් නැහැ විමසන්න. නමුත් ශක්තියක් නැති දෙයක් කරන්න ගියාම නැති වෙන්නේ විචිකිච්ඡා. සංකේ අදමිට දුක්ඛයක් කියන්නේ නිත්‍යා දුක්ඛයක් කියන්නේ. නිත්‍යා දුක්ඛයක් වෙනවා විචිකිච්ඡාව කියන්නේ නේද? දුක්ඛයෙන් දිනනවා අන්තිමේ ලොකු පරිහානියක් රැඳෙන්න සිද්ධ වෙනවා. පිළිගන්න සිද්ධ වෙනවා. එනිසා සමහර යෝගාවචරය තිකරේතාව ඉඳගෙන ඉන්න අර විදියට තිබා පරිගත කරලා ඉන්නකම දැක්කේ. භාවනාව හරි ගියේ නැහැ කියන. භාවනාව හරි ගියේ නැහැ මගේ භාවනාව හරි ගියේ නැහැ. මේ භාවනාව හරි නැහැ. භාවනාවක් දුක් කියන ගලේතර දුක් කියන. අන්තිමේදී වරදකට නෙමෙයි නේද තේරුම් ගන්න දෙන්නේ. වරද කාලුවක් ළඟ නෙමෙයි මේ තමන් ළඟම මේ වගේ තියෙන නිසා ලෝකෝ විශ්වාසය ගන්න මේ දෙන උපදේශ මේ විදියටම ආරක්ෂා කරගෙන කටයුතු කරන්න මම අදිස්ථාන කරගෙන ඉගෙන ගනිමින් විශ්වාසය ගියාගෙන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා යම් යෝගාවකින් භාවනා කරන කෙනෙක් මේ විදිහේ උත්සාහවන්ත වෙනවා විශ්වාසයේ භක්තිය ඇති කරගෙන භක්තිය ඇති කරගෙන මේ භාවනාවේ යෙදෙනවා නම් ඔබට ලැබෙනා වූ ප්‍රතිඵල සම්බන්ධව අපට ස්ථිරව නිවියද හැකි එතනදීම ඒ අවස්ථාවේදීම ප්‍රතිඵල සලසා ගන්නට ඔබට පුළුවන් වෙනවා කියන ප්‍රතිඵල කියනවා ඒ අවස්ථාවේදීම ලැබෙනවා විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ අවස්ථාවේදීමනේ පුරා ප්‍රතිඵල අන්ති මේ නිවෙන්නේ විශාල ප්‍රතිඵල මේ දරා ප්‍රතිඵල විශාල ප්‍රතිඵල ගැඹුරු ප්‍රතිඵලයක් කියන්නේ මේ සියල්ලම සමෙන් විශ්වාසව හකට විදිකිච්ඡාව නැතුව භාවනාව යෙදෙනවා ඕකින්ද සම්පූර්ණ වෙන බව සංපාගම භාවනාවේ යෙදෙන්න උත්සාහම් දෝම මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ මේක මනන් තවත් විශේෂ කරුණ දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා නමුත් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා දැනට මුල් පියවර වශයෙන් මුල් අවස්ථාව වශයෙන් මේ චිත්ත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ධර්මත මේ භාවනාවේ යෙදෙන ආකාරය විශේෂ කියා සලකා බලමු මුලින් සඳහන් කළ අන්දමට පරිසරයක එවැගේම ඒ මුලින් සඳහන් කළ අන්දමේ පරියන්කයක ගමන් වූ දුකයි අදමතුව තබා ගන්න ඊළඟට සෙල්ලත් සමගම හැදෙන තුන තබා ගන්න දුන ඊළඟට ඇස් දෙක තියාගන්න ඊළඟට තම ඉඳින ආයත සිටින සිටියදන් කොට ඉසේ පතන් පහකට දෙකපුරු දක්වා කිහිපවර සලකන් ඒවාගේම අරහට පිටපැත්තට මුළු ශරීරයෙන් මෙලි විදිහට පිටින් හිතන්න ඕන හිතින් බලන්න ටික වේලාවක් ඉදිනෝ කියලා සිතන් මේ ක්‍රමයට වැඩි වේලාවක්
තමන්ගේ ශරීරය තමන්ගේ හිතට හොඳට පැහැදිලිව පෙනෙන තෙක් ඉඳිනවා 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 කියා සිතෙන් ඔය විදිහට ඉන්න ඕන මේ විදිහේ ඉන්න අවස්ථාවේදී තමන්ගේ විමසීම හොඳට පවත්වන්න විමසීම හොඳට පවත්වන්න උෂ්ම හැදෙන උෂ්ම හැදෙන්නේ කොතනද කියලා සලකන්න මේ උෂ්ම ආනාපාන කියන්නේ හුස්ම ඇතුල් වෙන පිට වෙන හුස්ම වලට ඒ හුස්ම දැනෙන්නේ ශරීරයේ යම් කිසි ප්‍රදේශයක හැදෙන නිසා ඒ හැදෙන තැන සාවධාන හොඳින් සලකා බලන්න සලකා බලමින් සතියම පිට යොදාගෙන වගින දැන තේරුම් ගෙන ඊළඟට එහි හිතයොදා ගන්න. වගින දැන කියන්නේ හුස්ම ගන්නා වූ අවස්ථාවේදී පිට කරන්නා වූ අවස්ථාවේදී යම් තැනක වැඩි වෙනයි ඒ ක්‍රියාව ඇතුල් වෙන පිට වෙන හුස්ම දැනෙන්නේ නාහි අභිෂේ හැපීමෙන් සැතැම් අයට උදු පොලේ හැපෙන හැටිත් සඳහන් වෙන මේ නිසා හොඳට අවධානය සලකා බලන හැපෙන තැනට ආනාපාන කියන මේ හුස්ම ඇතුළේදී පිටවේදී හැපෙන තැනට හිතුවදාගෙන ඉඳීමයි පළමුවෙන් කෙරෙන්නේ කරන්න ඕන. එසේ ඉන්න අවස්ථාවේදී ඒ හැපෙන තැන හිතුවදාගෙන හැපෙන තැන හොඳට තේරුම් අරගෙන එතෙන්ට හිත පදුම් තියාගන්න දැන් දවාගේ ඇරුවා වගේ එදෙන හිත තබා ගන්න තබා ගන්න නිකම් ඉන්නේ නැහැ ඇතුල් වෙන හුස්ම තේරුම් අරගෙන ඇතුල් වෙනවා කියලා ඒක සිහි කරන්න පිට වෙන හුස්ම තේරුම් අරගෙන ඒක සිහි කරන්න ඇතුල් වීමේදී ඇතුල් වෙනවා පිටවීමේදී පිට වෙනවා කියන සිහි කිරීම පමණක් කරන්න ඕන පිට තබා ගන්න ඕන අර වඳින තැන අදින මෙන්න මේ විදිහට සිත උදාගෙන වැඩි වේලාවක් ඉන්නකොට මේ විදිහේ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. මේ හුස්ම නිතරම එක විදිහකට පවතින්නේ නැහැ. ඇතැම් විට අඳුන් පිරීලා ඇතුල් වෙනවා පිට. ඇතැම් විට මධ්‍ය මරණයෙන් දැනේ. ඇතැම් විට බොහොම සීමිත දැනේ. මෙන්න මෙතෙන්දි පරික්ෂා කරන අර සීමිත දැනෙනකොට ලෝකවට තේරුම් කර ගැනීමට ඉබේටම නොදැනීම මහත්යක් ගන්න වරන උස්ම හොඳට දැන ගැනීමට ඇතුළ වෙන පිට වෙන අවස්ථාවලදී හිතින් ලොකු මහත්යක් ගන්න ඒක නොදැනීම වගේ තේරෙන එකක් මේකට ඉදෙන්න නරක ඒ නරකයි කියන්නේ මේ නිසා මේ මාර්ගය නිසා ඇතැම් විටක කිසිය අමාරු හැදෙන කිසිය වේදනාවක් හිත
ඒක මනගතියට විහිදුවට දැනෙන මෙන්න මේ නිසා ඒ පරිසම් ඒ විදිහට පරිසම් වෙන්නේ සිදු වෙන දෙයට පමණක් හේතු දාගෙන මෙනෙහි කරන්න හිත ඉවදන්ද මහන්සි ගන්නද මේ විදිහේ හිත තබාගෙන ඉන්නව අවස්ථාවේදී වේදනාවල් දැනෙන්න පුළුවන් සිටිවිලි පහළ වෙන්න පුළුවන් ඉඳ තියෙනවා ඒ නිසා ඒ හැම එකක්ම අයින් කරගන්න මෙතනම නියම තනම හිතේ උදාගෙන ඇතුළුවීම පිටවීම ප්‍රශ්න පිළිබඳව ආරම්භ වේලාවක් ගත කරන්න ඕන මේ වේලාවේදී මුලින් සඳහන් කළ අන්දමට කලින් හිතට දන් දෙන්න වෙන දේවල් වලට සිදුවන නරකයි ඒ වගේම කාය තමන්ගේ ශරීරය සකස් කර ගැනීමට මහන්සි කර ගන්න නරකයි හාට මෙහාට තල්ලු වෙන නරකයි ඒක තා දුරට පරිසම් වී වාසය කරන්න මෙන්න මේ සඳහන් කළේ ආනාපාන භාවනාවේ ආරම්භය මේ ජීවේ ආනාපාන භාවනාවේ මූලික මානසිකාර ක්‍රමය එය සම්පූර්ණ වීමට මෙන්න මේ ටික එකතු කර ගන්න ඕන සෝ සතෝ අස්සසති සතෝ පස්සසති යම් ඉටටම භාවනාවේදී පෙළිපදන හැටි දක්වන පතන ගීපයක් ඒ යෝභාව කෙරයා සිහියෙන් යුක්තවම ආශ්වාසය කරයි සිහියෙන් යුක්තව ප්‍රශ්වාසය කරයි කියන මේ අදහසය හිතේ සිහියෙන් යුක්තව ආශ්වාස කිරීම සිහියෙන් යුක්ත ප්‍රශ්වාස කිරීම කියන මේ දෙකේ අදහස ආශ්වාසයේ කියන හුස්ම පිළිබඳවත් ප්‍රශ්වාසයේ කියන හුස්ම පිළිබඳවත් යෝගාවචරය හිත යොදන් දෝන එහි තත්ත්වය තේරුම් අරගෙන තමන් ආශ්වාස ප්‍රශ්වාස කරන්න අවස්ථාවේදී මේ මාසයෙන්ම අරමුණ කී අන්දමට හිත ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙන් කලින්ම බැඳලා තියෙනවා නැඳලා තබා ගන්න ඒ ළඟට යාම එන ඇතුළු වෙන පිට වෙන ආශ්වාස ප්‍රශ්වාස දෙක මෙහි කරන්න ඒ මෙහි කරන යම් අවස්ථාවේදී හිත පවත්වන්නේ එක තැනකයි ආශ්වාස ප්‍රශ්වාස දෙක ඒ හිත පවත්වන ගමන්ම ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙකටත් හිත යොදන්න මේක අලුතෙන් මොටරන වැඩක් වශයෙන් හිතන්න පුළුවන් නමුත් කරගෙන යන්නවෝ අවස්ථාවේදී අනුවස්ථාවක් නැතුව සම්පූර්ණව කරගෙන යන්න පුළුවන් වෙනවා මේ ආශ්වාසය ප්‍රශ්වාසය කියන මේ දෙක එක විදිහටම පවතින්නේ නැහැ ඒ බව අර දීඝ රස ඕන වචන යොදාපු වාක්‍ය වලින් තේරුම් ගන්න පුළුවන් ආශ්වාසය ප්‍රශ්වාසය කියන මේ දුසුම ඇතැම් එක දිගට වැටෙන්න පුළුවන් මොනවාටි දිගට වැටෙන්න පුළුවන් ඇතැම් එක කොටට ඇති වෙන්න දැනෙන්න පුළුවන් ආශ්වාසය ප්‍රශ්වාසය කියන මේ දෙක
දිගවීමයි කෙටිවීමයි කියන මේක හොඳට සලකා බලන්න ඕනේ. දිගවීම කියන්නේ වැඩි වේලාවක් එකම පැවැත්ම. කෙටිවීම කියන්නේ ඉතාම සුළු වේලාවක් හුස්ම පැවැත්මයි. මේ දෙක සිද්ධ වෙන හැටි හොඳට සලකමින් ඒක තවා ගන්න ඕන. පරිසම්පූර්ණ කියලා කිව්වේ ඒකයි. සිහියෙන් යුක්තවම ඒ හොඳට පාවිච්චි කරන්න ඕන. මේ ආනාපාන භාවනාවට හොඳට සිහිය තියෙන්න ඕන. සිහිය තියෙන තරමට භාවනාව සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. තවත් කරුණක් මේ අදාර පැසර දෙක සම්බන්ධව තේරුම් ගන්න ඕන. මේ නාස්තු දෙකක් තියෙනවා. මේ නාස්තු දෙකෙන් එක පැත්තක වැටීමයි මුලින් මෙනෙහි කරන්නේ. එක පැත්තක වැදීම මෙනෙහි කරන්නේ. එතෙන් විට නොදැනීම වගේ ඒක අදුවන අනිත් පැත්ත දැනෙන්න පුළුවන්. අනිත් පැත්තේ ඒක දැනෙන්න පුළුවන් මේ විදිහට. එතකොට මේ යම් කිසි අවස්ථාවක දෙවෙනි පැත්ත දැනුණා නම් මේ දැනෙන පැත්තට හොඳට ප්‍රකටව දැනෙන පැත්තට හිත යොදවා අර මොලින් කී අන්දරන්ටම මානසික කාර්යය පවත්වනවා. එතකොට එතනදී දිගට වැටීම කෙටියට වැටීම කියන මේ දෙකම හොඳට සිහියට ගාගෙන මානසික කාර්යය පවත්වනවා. මේ විදිහට කරන්නේ ඉඳගෙනයි. පරයන්ගේ ඉඳගෙනයි. මේ පරයන්ගේ ඉඳගෙනම ටිකින් ටික වැඩි කරගන්න සමාවෙන් ආනාපාන සතිය ප්‍රතිභාවනාව පුරුදු කරන්නා වූ ගාමකරයන් ඉඳගෙනම හොඳටම අවරකයම සකස් කරගන්න ඕනේ. ඉඳගෙන වැඩි වේලාවක් වේදනාවකින් පීඩා නොවීම ඉඳීමට පුරුදු වෙන්න ඕනේ. ඒක අදහස් යම්කේ විදිහකින් ඉඳගෙන භාවනා කරන්න අවස්ථාවේදී දැන් දැන්වල වේදනාව ඇති වුණොත් ඒ වේදනාවට හිතයක් එක්කම ඒවා නිසා ශරීරයේ හබා ගැනීමට සකස් කර ගැනීමට මහන්සි ගන්න. මේ දෙකම භාවනා මනසිකාරයට පාදුවක්. අර මුලින් හිත තබා ගන්න කියාපු තබා ගත යුතු හිත ඒ විදිහටම තබා ගන්නට බැරි වෙනවා. ඒ නිසා භාවනා කරන්නට කල් ඇතුවම වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න පුරුදු කරගන්න ඕනේ. ඇත්තන් විටක පරක් පමණ ඉන්න පුරුදු කරගන්න ඕනේ. හොඳයි. එතකොට පරක් පෑය පහමාරක් විතර වේදනාවක් නැතුව වරයන්ගේ ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා. ලොකු ජයග්‍රහණයක් කරගන්නට පුළුවන්. පෑය පහමාරක් වේදනාවකින් පීඩා නොවී හොඳටම පැහැදිලිව මෙනෙහි කිරීමක් කරමින් සුපුරු වේදනා නම් මේක ලොකු ජයග්‍රහණයකට උපකාර වෙනවා. මේ විදිහට කාය කහවාර තමන ඉඳගෙන හිටියාම ඊට පස්සේ නැගෙනවා බාහිර ලොකු වැඩවලට හිත යොදන්නේ නැතුව සාමාන්‍ය මේවාටම මේ භාවනාවටම උපකාර වෙන අදහස් ධර්ම කොටස් සංධාරණ කරන් දෝන විදිමින් සක්මන් කරමින් සිටිමින් සෝවාගේම ආංශිවල ඒ කොටස් මෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එහෙම කරලා ටික වේලාවක් අරලා නැවත ඉඳ ගන්නට පුරුදු වෙන්න ඕන. දවසකට කීප හැරයක් සිදු වෙන්න ඕන.
නිගමනය මනෝවාස්වා භාවනා කරන උදවිය පිටින් කළ යුත්තේ අරියංග භාවනාවයි සක්මනයි වෙන මේලෙක මාර්ගයෙන් මාර්ගයට අතරින් අතර මේ භාවනාව කරන පින්වතුන් විසින් පුරුතන් දෙවිත්තේ දවසකට වාර දෙකක් තුනක් පරයන්කේ ඉඳගෙන පුරුදු කරගන්න ඕන. ඒ පරයන්කේ ඉඳගෙනීමට කලින් ටික වේලාවක් සක්මන් කරන්න ඕන. සක්මන් කරන කොට මුලින් කියන්නෙත් ධර්ම කොටස් සද්ධායනා කරන්න පුළුවන්. නැත්නම් මෙතක ළඟ තියෙන දෙන්න ආශ්වාස ප්‍රශ්වාස දෙකට හිතේ ගන්න පුළුවන්. මේ විදිහේ ටික කලක් පුරුදු කරන්න ඕන. මනෝවාස්වා මේ භාවනාවේ මේ මානසිකාර විදියේ මේ විදියට මේ ආකාරයෙන් පවත්වන විට මේ ආස්වාද ප්‍රස්වාද දෙක ඇතුළුවීම පිටවීම කියන මේ දෙක පුදුම අන්දමකට වෙනස් වේගෙන යන ගතියක් තියෙනවා. කියන්නේ අදන් විටක මේ කුෂ්ම අතුල්වීමක් පිටවීමක් නොදැනීම යන්න පුළුවන්. නොදැනීම යන්න පුළුවන්. නොදැනීම කියන්නේ නැති වුණා නෙමෙයි. අර නැති වුණා වල සමහර විට භය ඇති වෙන්න පුළුවන්. නොදැනීම ඇති වෙන්නේ. නොදැනීම ඇති වෙන්නේ හේතුව මොකද? මේ ආශ්‍රාස ප්‍රසාද මේ විදියට හිතවෙනකොට හිතයි පරයි දෙකම හොඳට තැන්පත් වෙනවා. තන්පත් වෙනකොට මේ ආශ්‍රවක ශ්‍රාසත් බොහොම සිවුම් වශයෙන් ඇති. සුඛම ඕලාරික ඕලාරික සුඛම සුඛම තරකින අවස්ථා තුනක් තියෙන මේ ආශ්‍රවක ශ්‍රාස තුන. ඕලාරික වේදනාව ගැන ලෝකෝට දැනෙන අවස්ථා ආශ්‍රවක ශ්‍රාස දෙක ලෝකෝට ලෝකෝට මාර්ග දැනෙන. එතන ආස්තුරි පිළ දැනෙන ඇතුළු වීමෙහි පිටවීමෙහි මේ දැරසා අයෝයි බරගතිය බරපතල විහෙක හෝවා නිසා අයෝ හිතෙන්නේ ඇති වෙන වෙනස් වීම නිසා ලෝකයට අස්වස්ස කරන්න ඕන නැහැ. එහෙම නැතුව සාමාන්‍ය සංසිඳුනාම කාය සංසිඳුන ගියාම සාන්දවාම වෙලා ගියාම මේ හුස්ම ලෝකයට ගන්න අවශ්‍ය නැහැ. ඕම නැහැ. ඒ වුණා නැති ඒක ඉදිරියටම සිද්ධ වෙන බොහෝම සිව් නිදියට දෙවන තත්ත්වයකට පැමිණෙන සිව් තත්ත්වයකට පැමිණෙනවා කියන්නේ ඇතැම් යෝගාවචරය භය වෙනවා හුස්ම නැවතුනා නේද කියලා. හුස්ම නැවතුනා නේද කියලා භයට මොහොත පත් වෙනවා. සමුද අවස්ථාව දැනගෙන කර්ණතුම දැනගෙන නබෙන් අවස්ථාවේදී කලයුත්තේ කුමක්ද? කලබල වේදනාට නෙගටිව් නඩකයි. සුබපත හොනවන නඩකයි. බය ඇති කරගන්න නඩකයි. බාහිර අදහස් ඇති කරගන්න නඩකයි. බාහිර අදහස් ඇති කරගන්නේ නැතුව සාන්ත දාන්ත එන්නේ කලින් අපි මතක් කර දැන හිත උදාගෙන බලන්න. එතන හිත උදාගෙන බලාගෙන ඉන්නකොට ආයි හෙමින් වැටෙන දැනෙන පොළොන් ගොඩක් වැඩෙනවා වගේ හෙමින් මේ ආශ්වාස ප්‍රශ්වාස කියන මේ දෙකම වැඩෙන්න පටන් ගන්නවා. වැඩිලා වැඩෙමින් ඇතුල් වෙනවා වැඩෙමින් පිට වෙනවා. මේ ක්‍රියා දෙක සිද්ධ වෙනවා දැනෙනවා. ඒක ඒ අවස්ථාවට බොහෝම සියුම් වශයෙන් නැතේ සියුම් වශයෙන් නැතේ. ඒකට මේ විදිහට ඇතැම් විට විදිහ සියුම් වෙනවා ඇතැම් විට ගොරෝසු වෙනවා. ඒ ආශ්‍රව ප්‍රශ්වාස දෙකේ තිබෙනා වූ මේ අවස්ථාව බය නැතුව මෙනෙහි කරමින් ආයේ ගතකරන්ද පුරුදු වෙන්න ඕන යෝගාවචරය. මේ විදිහේ කලක් සමාධිය පුරුදු කරනකොට මේ භාවනාවේදී
සමාධිය හොඳට ක්‍රමක්‍රමයෙන් දිනු වෙන්න පටන් ගන්නවා. දිනු වෙන සමාධිය දිනු වෙනවා කියන්නේ එතකොට පිටත දුවන්නේ නැතුව තැන්පත් වී මානෙල වේදනාව වලින් කරදරයක් නැහැ, පිට දෙවීමක් නැහැ. ඒ විදිහේ හොඳ තත්ත්වය සුහුලන ස්වභාවය දැනෙනවා. ඒ විදිහේ අවස්ථාවලදී ඇතැම් විටක වම් පැත්තේ දකුණු පැත්තේ කියන මේ දෙකම එකට එක පාරට දැනෙන්න පටන් ගන්නවා. ඒක මොළේදී අවලවන්න බැහැ. නමුත් දෙකම එක පාරට හවකා ගන්න පුළුවන් යෝගාවචරයට පුරුදු වෙනකොට දෙකටම නිදෙදාම ඇතුළු වෙනවා, පිට වෙනවා, ඇතුළු වෙනවා, පිට වෙනවා. මෙන්න මේ සමහරවල් අනුභව ගන්න පුළුවන් මේ විදිහේ සාර්ථකත්වයක් ඇති වෙනවා හොඳට. මේ සාර්ථකත්වය ඇති වෙනකොට වැඩි වේලාවක් වේදනාව මත ඉඳගෙන වේදනාව ඔබට හිත දුවන්නේ නැහැ, ඒක කරදර වෙන්නේ නැහැ. ඒ වගේම මේ හිතේ සමාධිය තරවෙන්ද ඉස්සෙල්ලා හිත අතීත දේවල් වලට දුවන පහුගිය දේවල් සිදුවීම් මතක් වෙවි එන සමාධිය අඩු අවස්ථාවල මත්තට කරන්න තිබෙන දේවල් හොඳ දේවල් සමහර විට භාවනාවට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. ඒ අනාගතේ මතු බලාපොරොත්තු දේවල් වෙනත් හිත දුවන එකට ඒ මොහොත ඒ අවස්ථාවේදී පාරණ පුරුදු අරමුණු එක්ක ආශාවල් ඇදීම් බැඳීම් ඇති වෙනවා. ඒ වගේම පාරණ පුරුදු අරමුණු නිසා මේකේ ගැනිසා ගැටීම් ඇති වෙන්නත් පුළුවන්. ඒ විදිහේ ඒ මොහොත හිත දන්නේම නැතුව හැඟවල යන හොයාගන්නේ තරමට මොන වුණාද කියලා දන්නේ නැහැ. ඒක කියන්නේ උලුවින බීමේ කියද තියෙන මේ නිසා ජීවන දෙය. ඒ ළඟට ඒ විදිහේ අර වෙලා ජීවන ඊළඟට හිත විසිරෙන්න පටන් ගන්න මොන කරුණක්ද කියලා කියන්නේ බෑ. හිත විසිරෙන්න පටන් ගන්න මෙන්න මේ විදිහේ ස්වභාවයක් කලින් ඇති වෙනවා. මේ හොඳට සමාධිය හොඳට පාරේ හොඳට ස්ථිර වෙලා තියෙනකොට අතීත සිදුවීමකට සිදුවා නැතකොට අතීතයක් නැහැ සමාධියට. ඒ වගේම අනාගත ප්‍රාර්ථනාවලට සිදුවන්නේ නැහැ. එතකොට ඒ සමාධියට අනාගතයේ පරි ආසාවල් නිසා එන්නේ දැන්නේ ඕවා ඇත්තෙත් නැහැ. ඒ නොගතර ගැටීම් ඇති වෙන්නේ නැහැ. ගැටීම් කිව්වේ දේශේ නිදා ඇති වෙන ගැටීම් එහෙමත් ඇති වෙන්නේ නැහැ. තේන නින්දේ නිසා ඒක හැකි විදිහට වෙනවා. වීර්යය මතුවගෙන ඉන්න නිසා හොඳට වීර්යය තියෙන නිසා වීර්යය සතියේ දුක හොඳට තියෙන නිසා අර හිත වීර්යය මුදෙන්නේ නැහැ. හැංගෙන දෙන්න තියෙන මේ යට වෙන දෙන්න හොඳට තැන්පත් සාන්දාන්ත පවතන නිසා උද්දත් විසිරීමක් නැහැ. දැන් මෙන්න මේ සමාධි පිට හොඳ වටිනා ලක්ෂණ හයකින් යුක්තයි කියලා අපි හිතමු. මේ තත්ත්වයට පාරට බහින්ද අමාරු ඒක මානසික ආරම්භන නනවති භාවනා කරගෙන යන්න. නනවති භාවනා කරගෙන යන අවස්ථාවේදී මෙන්න මේ ලක්ෂණ හය සම්පූර්ණ පුළුවන් වෙනවා. මේ ලක්ෂණ හය හොඳට තැන්පත් වෙනකොට අපිට ජීවිත හැකින් සමාධිය හොඳට
සම්පූර්ණ වුණා. තවත් කාරණයක් මතක් කරන්න දෙමු. ඒ කියන්නේ මේ හිත අහවහවන භාවනා කරන අවස්ථාවේදී හිතට පේන දේවල් තියෙනවා. ඒ වගේම හිතට පේනවාගේ හිතට පේන දේවල් තියෙනවා. නාහනේ අවිශ්සේ පුරුන්දක් තිබවාගෙන ඇතැම් විට දැනෙන පුරුන්දක් වහා. ඇතැම් විට පුරුන්දක එනිමි දෙවියන් පැතිරියන් විදියටත් ඇතැම් විට බොක්කුවට හොඳ පායනවා බොක්කු එළියක් ඉස්සරහට දැනෙන ස්වභාවයක් තියෙනවා. මේවා සාමාන්‍ය සිදුවෙන දේවා. මේවා සිදුවෙනකොට ඒවාට හිත උදන්න ගියොත් අර තමා බලාපොරොත්තු සමාධිය සම්පූර්ණ කරගන්න බැහැ. සමාධිය තියෙන්නේ සමාධිය දිනුනවා තියෙන්නේ ආනාපාන නිමිත්ත හිත තියෙන නිසා. අර බාහිරදී ඉස්සරහට එනකොට ඒ බාහිර දෙයට හිත යොමුවාම ආනාපාන නිමිත්තෙන් හිත අයින් වෙනවා. එතකොට දිනුනේ යන ආපු සමාධිය කලවෙනවා. බාහිර වෙනිච්ච නිමිත්තේ හිත පවාරන්නේ යනවා. ඒ ගැන හිතන්නේ ළඟම ලොකුවට සතුට වෙන්නත් යනවා ළමහද. බොහොම ආදී යන්නේ ධ්‍යාන ලැබුණා මේ මට ලොකු ආදයක්. දැන් ධ්‍යානෙ භාවනාව සම්පූර්ණ වුණා කියලා ඔය විදිහට හිතලා හිත කලබල කරගන්න පටන් ගන්න. මේක නතර කරගන්න මම හලදුව තේරුම් අරගන්න. අවදෝ තේරුම් අරගෙන එබඳු අවස්ථාවලදී ඒක ධාරණකට නැතුව අපට මුලින් හිත තබාගත්ත තැනම හිත උදාවන හිතනම් හිත තබාගෙන හොඳට ඇතුළු වෙන පිට වෙන පැත්ත කොහොම දෙපැත්තම හෝ සිදුවෙන ඇතුළු වෙන පිටවීම කියන මේ දෙකට හිත යොදාගෙන මෙනෙහි කරන්නේ ඉන්න පුරුදු වෙන්න. එන්න මේ විදිහට ඉන්නව අවස්ථාවේදී භාවනාව බොහෝ දුරට දියුණු වෙනවා කියලා අපට කියන්න පුළුවන්. තමන්ටම තේරෙනවා කිසිම වේදනාවක් නැහැ. මෙනෙහි කරන්න පුළුවන් හොඳට හොඳට සිහිය තියෙන ඒ වගේම නීවරණ පංච නීවරණ නීවරණ පහක් තියෙනවා. ඒ නීවරණ පහම නැවතිච්ච විදිහට පේන දැනෙන නීවරණ පහම ආශාව නිසා කලබලයක් නැහැ. දේස ක්‍රෝධ ඊර්ෂ්‍යා නිසා කලබලයක් ඒ වගේම සිත උසහාවල තියාගෙන ඉන්නවා වගේ හරියට. සිත උසහාවල තියාගෙන ඉන්නවා වගේ හරියට වන්නේ හේම තියෙනවා. මේ නිසා තීන මිත්‍යේ කරදරය ඕන වෙලාවක ඉන්න පුළුවන් නිදිමත නැහැ. නිදිමතක් නැහැ. ඒ වගේම අකර්මණ්‍ය ස්වභාවය දුන්නේ. විසිරීම හිතේ විසිරීම කලබල ගතිය මුන්නේ බොහෝ සාන්තාන්තව අවකේ විදිකාව නැති වීම හේතුව දැන් තේන වෙලා කියනට තමාගෙන යනවා භාවනාවේ එක්තරම් දියුණුවක් තේරෙනවා. මුලින් තිබුණු තත්ත්වයට වඩා දැන් හොඳයි, හිත හොඳයි, කය හොඳයි, හොඳට තැන්පත්. ඒ වගේම මේ විදිහේ කලබලකාරී කෙලෙසුන්ගේ කඩදරයක් නැහැ කියන එක තේරෙනකොට ඒක විචාර කෙටියෙන් ඉඳලා නැහැ. හොඳට අනිමොක්ක සද්ධා විශ්වාසය වැඩි. මොකද තමයි මේ විදිහේ නිවරණය මේ වෙන කියන ඔය විදිහේ හේතුනලා තියෙනවා. අර ප්‍රේමින දර්ශනේ
ධම්මිත ලොකුවට දැනෙනවා. ධම්මිත ඒ දර්ශනය භාවනාව නොකරන අවස්ථාවේදී දැනෙනවා. සාධනහට යන අවස්ථාවේදී දැනෙනවා. හිතනකොට මේක එන්න විදිහට තේරෙනවා. එන්න මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ විදිහේ සිදුවීමක් තියෙනවා. මේක හුඟක් දියුණු අවස්ථාව. එනිහේ තියෙන අවස්ථාවේදී නොනවත්වා භාවනා මනසේ පාලනය කරගෙන යන්න වෙනදට වඩා උනන්දු දැනට වඩා උනන්දුවෙන් කියන්නේ මහන්සිය වැඩි කිරීම නෙමෙයි නොනවත්වා බලන්නේ ආම වාගීම අතරදී එක භාවනාවට බාධක දේවල් එකක්වත් නරකයි කරන්නත් නරකයි ඉදීමෙන් ක්‍රියාවෙන් දෙකෙන් හොඳ පිරිසිදු තත්ත්වයක් ආගකගෙන යන්න ඕන මේක මේ විදිහට කරගෙන යන අවස්ථාවේදී ඇතම් අවස්ථාවකට වෙනුනේ ආලෝක ධාරාව රවුම් වල ඉන්න ඒක තමයි ප්‍රාර්ථනාව අනුව ඇඩ් කරගන්න පුළුවන් පිටු කරගන්න පුළුවන් ඉස්සරහට ගන්න පුළුවන් ඒකට ඒක ලොකු කරගන්න පුළුවන් පුංචි කරගන්න පුළුවන් තමයි ඒ විදිහට ආයයක් තියෙන නිසා තමයි ඒක පින්නියම අන්තිමට සකස් කරගෙන ඒ විදිහට ඒ සම්බන්ධව පිළිපදින්න බලාපොරොත්තු වෙනවා නමුත් සමාධිය කඩා ගන්නවා. පෙරගෙන යන අවස්ථාවේදී ආලෝක දානාව, රෝග දානාව ඉස්සරහට පැමිණලා බබවන ස්වභාවයකින්. කඩපතක් වාගේ පිළිසිදු බබවන ස්වභාවයකින් ඉස්සරහට වෙන එකක්. ඒ නිමිත්තක් ඒක ප්‍රතිභාග නිමිත්ත කියලා කියන්නේ ඕනෙකට. ඒ නිමිත්තක් එකක් කියන මේ දෙකම එකට පිට වෙලා තිබෙන වෙලාවක් අවදිනවා. මේ අවස්ථාවේදී බොහොම සාවධානව තමයි විශ්වාසව හරකෝ විදිහට නැතුව භාවනාව වෙදෙනා උපදෙස් සම්පූර්ණ වෙන බව සංකාමන භාවනාවේ යෙදෙන්න උත්සාහ ගන්න මේ දෙන්නට මේ භාවනාවේ පූර්ව අවස්ථාව සම්බන්ධව කියන්න තිබෙන්නේ මේ ප්‍රමාණ තවත් විශේෂ කරුණ දෙකක් පසුව කියන්න තියෙනවා ඒවා නැමැති කියලා